pala purutvai obai mamai mage ratrang ammala taatthalage me mohothe di mage hawona kohomada obei jeevithaye kiyala noyeku taakare uttara devi itin ekthara deeniyak age jeevithaye siduvi mahara aya kohomada jeevithare muhuna dunne kiyala api chuttak menih kala balamu nositu mohothaka ඇගේ ස්වාම පුරුෂයා මේ ඇදෙනකොට පුතයි මේ අම්මයි ජීවිතයත් එක්ක පොර බදින්නට සිදු වුණා. පුතාට ලස්සන අනාගතයක් ලස්සන ලෝකයක් නිර්මාණය කරලා දෙන්නට මේ අම්මා උත්සාහ කරා. ඒ ගන්න උත්සාහය තුල තමයි මේ අම්මා මාස 3ක් හිටියේ. ওই අතරතුරේදී තමයි ඇයට දුරකථන ඇමතුමක් ලැබෙන්නේ. ඇක්සිඩන්ට් එකක් වෙලා ඔබේ පුතුණුවන් ලොකු අනතුරකයි ඉන්නේ එන්න විගසින් කියලා. ගිහිලා බලද්දි තමයි දැක්කේ පුතා ඔන් ද ස්පොට් පුතත් නැති වෙලා. මේ අම්මට මොන වගේ හැඟීම් පිට හැඟීම් ඇති වෙන්නට ඇති කියලා අපිට හිතා ගන්නට පුළුවන්. තමුන්ගේ ස්වාම පුරුෂයා මාස 3කට ඉස්සෙල් නැති වෙලා නැවත තමුන්ට හිටපු එකම පුතා මේ ආකාරයට නැති වෙලා යනකොට ඇයට කර කියා ගන්න දෙයක් තිබුණේ නැහැ. ඇය තනි වෙන්නට පටන් ගත්තා. ඇය ගේ ඇතුලෙන් එළියට එන්න ආවේ නැහැ. ඉතින් ඒක නිසා තමයි ඇය මුල්ලකට වෙලා එක්තරා දවසක හිටියා. බඩිකින්න දරා ගන්න බැරුව පාන් ගෙඩියක් අරගෙන එන්නට යනකොට සීතල නිසා ඒ සීතල දරා ගන්නට බැරුව හිටපු පූස් පැටියෙක් මේ දියණියත් එක්ක මේ අම්මත් එක්ක ගේ ළඟටම එනවා පිටිපස්සෙන් එනවා ඇවිල්ලා දොරෙන් ඇතුළට යන්න යනකොට මේ පූස් පැටියා කෑ ගහන්න පටන් ගත්තා. එතකොට තමයි මේ අම්මට හිතෙන්නේ මේ පූස් පැටියාව ගේ ඇතුළට ගන්නට ඕනි කියලා. අරගෙන මේ පූස් පැටියා සීතලේ ගෑනින්ද චුට්ටක් ඌව පොරෝල අරගෙන ආපු පාන් කෑල්ලකුත් මේ පූස් පැටියට දුන්නට පස්සේ ජීවිත කතන්දරේ වෙනස් වෙන්නට පටන් ගත්තා. මේ පූස් පැටියා කාමරයට යනකොට මේ දියණියගේ පිටිපස්සෙන් ගියා. කුස්සියට යනකොට ගියා. මේ ආකාරයට පූස් පැටියා චුට්ට චුට්ට ජීවිතය දෙන්න පටන් ගත්තේ මේ දියණියට. ඇයට හැංගෙන්න පටන් ගත්තා පූස් පැටියෙකුට මෙහෙම මං සලකලා මෙච්චර හැංගීමක් මේ පූස් පැටියගෙන් මෙච්චර ආදරයක් සෙනෙහසක් මේ පූස් පැටියගෙන් මට ලැබෙනවා නම් මම අල්ලපු ගෙදර ඉන්න ඒ වගේම අහල පහල ඉන්න අයට මං පුංචි උදව්වක් කරන්න ඕනේ නේද කියලා ඇය පටන් ගන්නවා ජීවිතයක්. කුකීස් ටිකක් හදා ගන්නවා. ඔය බිස්කට්ස් ටික හදාගෙන තමයි අල්ලපු ගෙදර බෙඩ් රිටන් වෙලා ඉන්න ඇඳට වෙලා ඉන්න සිවිලිම දිහා බලාගෙන ඉන්න ඒ තාත්තා ගාවට යන්නේ. ගිහිල්ලා ඒ කුකීස් ටික දීලා කතා බහ කරනකොට ඔහුගේ ඇස් ටික දිලිසෙන්න පටන් ගත්තා. ඒ කරන කතාබහ තුළ ඔහුට ප්‍රාණිය ලැබෙන්න පටන් ගත්තා. ඔහු කියනවා අනේ නෝනා හෙටත් එන්න පුළුවන්ද කියලා අහනවා. ඇත්තටම රෝගාතුර වෙලා ඉන්න කෙනෙකුට කාත් කවුරුත් නැති කෙනෙකුට මේ වගේ පුංචි සැනසීමක් ලැබෙනකොට තවත් ආයෙත් හෙට දවසේදී එන්න කියලා දැනෙනකොට මේ දීනිය ගෙදරට ගිහිල්ලා එදා හැදුවේ එක්කෙනෙකුට අවශ්‍ය කරන බිස්කට්ස් ටිකක් විතරයි මේ දීනිය හදාගන්නවා. තව බිස්කට්ස් ගොඩාරයක් හදාගන්නවා. හදාගෙන ඇය යනවා ගෙයින් ගෙට. බොහෝ ගෙවල් වලට යන්න පටන් ගත්තා. මේ ආකාරයට තමයි ඇගේ දූත කර්තව්‍ය ආරම්භ වෙන්නේ. ඇගේ දයාවේ ක්‍රියාව ආරම්භ වෙන්නේ. ඇය මහා සමාජ සේවිකාවක් බවට පත් වෙනවා. ඇයට සමාජයට ඇයව නැතුවම බැරුව කෙනෙක් බවට පත් වෙනවා. ඒ තරම් සේවයක් ඇය විශේෂයෙන්ම ගෙවල් වල උත්පෙරලා ඉන්න අයව හොයා ගන්නවා. වයසට ගිහිල්ලා ගෙදරින් එළියට ආගන්න බැරි අයව හොයා ගන්නවා. ගිහිල්ලා අතපය වලට තෙල් ටිකක් ගහලා ඒ අයට පුංචි සුවයක් දීලා සුවදායක වචන ටිකක් කතා බහ කරලා මෙන්න මේ ආකාරයට ඇය ආරම්භ කරන ඒ සමාජ සත්කාරය රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ. බොහෝ හදවත් තරණය කරන්නට බොහෝ හදවත් වලට සැනසීම දෙන්නට බොහෝ යව ජීවත් කරවන්නට පටන් ගන්නවා.
ඉතින් අද වගේ කාල පරිච්ඡේදයක මගේ රත්තරන් අම්මලා තාත්තලා දුවල පුතාලා ගොඩාරියක් වෙලාවට නන්නත්තර වෙලා ඇති අපේ තියෙන රටේ තියෙන ප්‍රශ්න හිඳ ඒ වගේම තමයි අපේ ගෙවල් වල තියෙන ප්‍රශ්න හිඳ සමහර ලාවට අසනීප තත්ත්වයන් නිසා ඔබ මේ වෙනකොට බලාපොරොත්තු උසුම් වෙලා එපා වෙලා කලකිරලා ඉන්නවා වෙන්න පුළුවන් හැබැයි අද දවසේදී මං කැමතියි කියාගන්න ඔබෙන් ඉල්ලන්න අද දවසේදී කැමතියි බලාපොරොත්තුව නැති කරගන්න එපා විශ්වාසයෙන් යුතුව අපි අයිති කරගම්මු විශ්වාසයෙන් යුතුව බලාපොරොත්තුෙන් යුතුව අපි අයිති කරගම්මු අපේ බලාපොරොත්තුවේ ජීවිතය මොකද හැමදාම අපි මෙහෙම ඉන්නට යන්නේ නැහැ everything will be passing by සුළඟ අපි දන්නවා හැමහම එක තැනක ඉන්නේ නැහැ සුළඟ හමාගෙන යනවා ඉතින් මෙන්න මේ ආකාරයට අපේ ජීවිතයත් හමාගෙන යාවි ගලාගෙන යාවි ඉතින් එහෙමනම් එවැනි දෙයකට මූණ දෙන්නට පුළුවන් තරම් ලෝකෙදී හැ රටදී හැ පවුලදී හැ ඒ වගේම අපේ සමාජය තුළ අසරණ වෙලා ඉන්න අපේ දරුවන් දිහා අපිට සංවේදී හදවතකින් දයා බරිත හදවතකින් සෙනෙහසකින් බලන්නට පුළුවන් වුණොත් අපි කරන කියන දේවල් තුළ මගේ රත්තරන් අම්බිතාති දුවේ පුතේ අපිට ගොඩාක් දේවල් කරන්නට පුළුවන් අනිත් අයට සහනයක් වෙන්නට පුළුවන් සැනසීමක් වෙන්නට පුළුවන් ඉතින් ආරම්භය කොහොමද කියලා අපිට හිතාගන්න බෑ මේ අම්මගේ ජීවිතයේ ආරම්භය මොනතරම් ට්‍රැජඩි එකක්ද මොනතරම් දරා ගන්නට බැරි අත්දැකීමක්ද නමුත් ඇයව තමුගේ ස්වාම පුරුෂයාගෙන් තනි කරා ඇයව තමුගේ එකම දරුවගෙන් තනි කරා තනි කරලා ඇයව තනි කරලා තනි කරලා තනි කරලා ඊට පස්සේ අර පුංචි පූස් පැටියට ඇගේ පසුපස්සෙන් එන්නට සලස්සලා ඇයට ඇගේ ජීවිතය සේවයේ ජීවිතයක් බවට පත් කරන්න පටන් ගත්තා දහසක් මිනිසුන්ව සුවපත් කරන්නට පුළුවන් නිදහස් කරන්නට පුළුවන් විමුක්තිය කරා අරගෙන යන්නට පුළුවන් පුංචි බලාපොරොත්තුවක් දෙන්නට පුළුවන් පුද්දලෙක් බවට පත් කරන්නට පටන් ගත්තා ඉතින් එහෙමනම් මගේ රත්තරන් අම්මලා තාත්තලාට මේ මොහොතේදී බොහෝ දේ දැනෙනවා ඇති එහෙමනම් මටත් පෞද්ගලිකව කාර්යයක් තියෙනවා නේද මං අද කරන දේවල් තුල මට සන්තෝෂ වෙන්න පුළුවන්ද එහෙමත් නැත්නම් එතනින් ඔබට ගිහිල්ලා මට තවත් මොනවද කරන්නට පුළුවන් මොකද අද්දක දිගෑරගෙන හදවත ඇරගෙන බොහෝ අය බලාගෙන ඉන්නවා එයාගේ ජීවිතයට ඔබ එනකන් ඉතින් ඔබ එනතුරු මග බලාගෙන ඉන්න ඒ අය හොයාගෙන යන්නට ඔබට පුළුවන් නම් මගේ රත්තරන් අම්මේ තාති දුවේ පුතේ සුදෝ ස්වාමීන් වහන්සේගේ හදවතින් ගලාගෙන ගිය දයාවම තමයි එහෙමනම් ඔබේ හදවතිනුත් ගලාගෙන යන්නට යන්නේ අපේ ලෝකේ ලස්සන පාට පාට වේ ලස්සන සැරසිලි වලින් සැරසෙයි මොකද ලස්සන සිතුවිලි ඒ අය තුල ජනිත වෙන්නට යනවා ඔබ දයාවේ ක්‍රියාවක් තුන තව කෙනෙක්ගේ ජීවිතයට සහනයක් සැනසීමක් වෙනකොට ඒ සැනසීම ලබන පුද්ගලයා පුදුමාකාර ආශිර්වාදයක් ඔබට එවනවා ඒ වචන ආශිර්වාදාත්මක වචන ආශිර්වාදාත්මක සිතුවිලි ඔබව තවත් ජෙනරේට් කරනවා ඔබට තවත් මහා ශක්තියක් දෙනවා හරිර නිකන් යන්ත්‍රයකට අපි තෙල් ටිකක් දානවා වගේ ඒ ආශිර්වාද යන්ත්‍රයක් හොඳට සර්විස් කරලා ගන්නකොට ඒ යන්ත්‍රය අපිට හොඳට පාවිච්චි කරන්න පුළුවන් වාහනයක් සර්විස් කරලා අපි පාවිච්චි කරලා පාවිච්චි කරන්න යනකොට අපිට දැනෙනවා ඒ වාහනේ මොනතරම් ස්මූත්ද කියලා මෙන්න මේ ආකාරයට අපිට ඒ ලැබෙන ඒ ආශිර්වාදය තුළ ඒ ලැබෙන ඒ මහා පන්නරය තුළ අපිට තවත් එනර්ජි එකක් අපිට තවත් මහා බලයක් ජෙනරේට් වෙලා අපි කරන කාර්යය සුවිශාල ආකාරයෙන් කරන්නට අපිව මෙහෙවන්නට යනවා. ඉතින් එහෙමනම් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි අපේ ජීවිත අත්දැකීම් තුළ එහෙමනම්
ඔබ මිරිකෙනවා නම් ඒ මිරිකන අත්දැකීම తాවකාලිකයි. ඒ මිරිකන අත්දැකීම හැමදාමත් හැමදාමත් ඔබව තලන්නට පෙලන්නට යන්නේ නැහැ. මොකද ඒ මිරිකන අත්දැකීම ඔබ ඔබව ලෝකෙට පිපිදෙන ප්‍රබෝධමත් කරන අත්දැකීමක් බවට පත් කරන්නට යනවා ස්ථිරයි. අද මහා සමාජ සේවා සත්කාර කරන අයගෙන් ඔබ චුට්ටක් කිට්ටු වෙලා ඇහුවොත් ඒ අයත් මේ වගේ ඒ අයගේ පෞද්ගලික අත්දැකීම් ඔබට ප්‍රකාශ කරාවි. මම පෞද්ගලිකව මේ ආකාරයට දන්න බොහෝ දෙනෙක් ඉන්නවා. තමුන්ගේ පුතා අම්මයි තාත්තේ තාම ඉන්නවා. තමුන්ගේ පුතා නැති වුණාට පස්සේ කොහොමද අද අපේ රටේ අස්සක් මුල්ලක් නැර ඉන්න බොහෝ දරුවන්ගේ ජීවිතවලට අද කොහොමද පොත්පත් දීලා ඒ දරුවන්ව බලාගෙන කැම්පස් හැරලා ඒ දරුවන්ගේ ජීවිත ගොඩනගන්නේ කියලා. ඉතින් සේවයක් කරන හැම කෙනෙක්ගේම ජීවිතයක් අරගත්තොත් ගොඩාක් අයගේ ජීවිත ගත්තොත් ඒ අය ආරම්භ කරේ කොහොමද කියලා ඇහුවොත් සමහරලාට මෙවැනි අත්දැකීම් තුළ වෙන්නට පුළුවන්. හැබැයි ඒක තමයි ප්‍රෙපරේෂන් එක. ඒක තමයි පෙර සූදානම. මොකද වේදනාව කියන්නේ මොකද්ද, දුක කියන්නේ මොකද්ද, කඳුල කියන්නේ මොකද්ද කියලා ඒ අය හොඳින් අවබෝධ කරගෙන තියෙන නිසාම මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවපතේ ඒ සේවය හොයාගෙන අපි යමු. ජීවිතය හඳුන අපි අනිත් අයටත් ජීවිතය හඳුන ගන්නට බලාපොරොත්තුවක් දෙන්නට අදිෂ්ඨාන කරගමු. ඔබ සියලු දෙනාට දේව තාත්තගේම පිහිටයි. ආමෙන්.